ආයුබෝවන් ඔක්කොටම අද අපි කතා කරන්න යන්නේ එක්සෑම් ටිප්ස් 10ක් ගැන විභාගයේ ලේසි වෙන්න පාඩම් කරන ක්‍රම 10ක් ගැන අපි බලමු. පළවෙනි එක first things first create a revision timetable. අන්න ඒ කියන්නේ පුනරීක්ෂණය වැඩ කටයුතු සඳහා පාඩම් කරන්න නැවත බලන්න ඔයාගේ පාඩම් ඔයා කාලසටහනක් හදාගන්න. මේකට apps තියෙනවා my study life වගේ apps තියෙනවා mobile apps ඒවත් ගන්න පුළුවන්. එනවාට ඊට වඩා හොඳයි ඔයා දන්න විදිහට කාසරණ හදන එක සමුද අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සහ සතියන්ත සෙනසුරාදා සහ ඉරිදා යන දවස් ටික පාඩම් කරන්න ඒ ලෙවල් වලට නම් දැන් ළඟයි. පාඩම් කරන විදිහ ඔයා එහෙම පොතක් වගේ අරගෙන පරණ CR පොතක් අරගෙන ඒ සතියට හැමදාම ලියන්න මේ කාලසටහන ලියලා ඒ සතියේ පාඩම් කරන්න. ඊට පස්සේ පාඩම් කරාට පස්සේ ඒ කරපු ඒවා ටික් එක දාගෙන යාගෙන ගියා එක්කවට. එහෙනම් මොකද විභාගයට හොඳටම ළඟ හින්දා එහෙම කාසලනක් ඔයාලට තියාගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට මම කියන්න යන්නේ create a study space that works. ඒ කියන්නේ ඔයාලට බාධා වලින් තොර නිදහස් කලාපයක් හදාගන්න ඕනේ. ඔයාලා කාමරේ නිදහස් කාමරේ දැන් මම මේ වීඩියෝ එක කරන්න නිදහස් කලාපයක් හදාගෙන තියෙනවා. ඒ වගේ ඔයාලා පාඩම් කරන්නත් මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් තැනක් හදාගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ඔයාගේ ටේබල් එක වෙන අනම්මනම් පොත් වෙන ෆෝන් එක පවා ඇඩ් කරලා ඒක පැත්තකට කරලා තියෙන ඔයා ෆෝන් එකෙන් පාඩම් කරනවා ඒක විතරක් ළඟ තියාගන්න. මොකද අනිත් පොත් අනිත් විෂයන් පාඩම් කරන්න නැති විෂය නෙමෙයි අනිත් අදාළ නැති විෂයන් ටික ඒ වෙලාවේ මේසෙ තිබ්බොත් ඔයාගේ හිත එහෙ මෙහෙ දුවන්න පුළුවන්. ඔයා කලබල වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාට පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් එක වෙලාවකට කාසරණ අඩු ඒ අදාළ සබ්ජෙක්ට් එක විතරක් ළඟ තියාගන්න එක පොතක්. එතකොට ඊළඟ එක ඔයාට මේ ඩෝනට් ඩිස්ටර්බ් දාගන්න පුළුවන්. හොඳයි මොබයිල් ෆෝන් එක. ඒක නම් ඉතින් කියන්න දෙයක් නෙමෙයි. නැත්තම් ඔයා ගේම් ගහන එකත් නවත්තන්න ඕනේ. මොකද මේ වෙලාවේ ඒ වගේම මේ ඔයා දැනගන්න ඕන දෙයක් තමයි විවේක ගන්න ඕනේ. මෙන්න මේ පාඩම් කරද්දි විනාඩි 5ක වගේ බ්‍රේක් එකක් ගන්න විනාඩි 25කට සැරයක්. විනාඩි 25කට පස්සේ මේ බ්‍රේක් එකක් අරන් විනාඩි 3 මියුසික් එකක් අහලා හරි නැවත පොඩ්ඩක් වටේ ගිහිල්ලා විනාඩි 5න් ආයෙ ඇවිල්ලා වාඩි වෙන්න ඕනේ. වාඩි වෙලා විනාඩි 25ක් එක දිගට ආයෙ පාඩම් කරනවා. ඔය විදිහට පැය 4ක් විතර පාඩම් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එක දිගට. ඊට පස්සේ ඔයා මේ පැය 4ට පස්සේ ඔයාට පුළුවන් නිදා ගන්න, නැත්නම් ඔයා ගන්න විවේකයක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ තමයි මේ පාඩම් කරද්දී ෆ්ලෑෂ් කාඩ්ස් පාවිච්චි කරනවා. දැන් කම්පියුටරේ තියෙනවා ස්ටිකි නෝට්ස් කියලා ඇප් එකක්. ඒක ඇවිල්ලාම තියෙනවා ඒ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් එකේම ඇවිල්ලා. ඉතින් ඒක දාගෙන තමයි පාඩම් කරන්න මතක තියාගන්න කරුණු ඒවා අපිට පුළුවන් කරුණු විදිහට ලියලා හැමතැනම අලවන්න පුළුවන්. ඔයාට යන එන තැන්වල දැන් අපි ලයිට් එකක් දාන්න වෙන ස්විච් එකකට තියෙනවා නම් ඒ අදාළ පාඩම් කරන පොඩි කාඩ් එකක් වගේ ලියලා අලවලා අන්න ඒ කාඩ් එකේ තියෙන අර්ථ දැක්වීම හරි සමීකරණය හරි ඔයාට නැවත නැවත මතක් වෙනවානේ. ඒ විදිහට ඔයා දොරක් අරින්න යනකොට ඒ දොර අරින තැන මේ අරින බෝලෙ ගාව යට පල්ලෙහා කාඩ් එකක් ලියාගෙන තිබ්බොත් ඔයාගේ අර්ථ දැක්වීමක් හරි සමීකරණයක් හරි ඒක ඒ වෙලාවේ නැවත නැවත රිවයිස් වෙනවා. නැවත නැවත පුනරීක්ෂණය වුණාම ඔයාට හොඳට ඒක මතක හිටිනවා විභාගයට අමතක වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි ගෲප්. ඒ කියන්නේ විදිහට පාඩම් කරන්නේ කවුරු හරි හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමෙක් ඔයාට වඩා හොඳට හරි නැත්නම් ඔයාගේ ලෙවල් එකේ ඉන්න එක්කෙනෙක් මේකට තෝරගන්න ඕනේ. ඔයාට වඩා පල්ලෙහැන් ඉන්න කෙනෙක් තෝරගත්තොත් වෙන්නේ එයා පල්ලෙහැන් ඉන්නවා කියලා මම අදහස් කරේ එයා වෙන වෙන දේවල් වලට යොමු වෙන එච්චර ඉගෙන ගන්න යොමු වෙන්නේ නැති පුද්ගලයෙක් නම් එයා ඍණාත්මක පුද්ගලයෙක් නම් එයා හැම වෙලෙම බෑ කියන පුද්ගලයෙක් නම් එහෙම එක්කෙනෙක් ගත්තාම ඔයාටත් හිතනවා බෑ කියලා. ඒ හින්දා ඔයා සෙල්ලම් මරන්න නෙමෙයි වෙන හොඳ නියම යාළුවෙක් ඔයාගේ ජීවිතේ ඇති කරගන්න නියම යාළුවෙක් ඉන්නවට වඩා නියම යාළුවෙක් නැත්තම් නරක යාළුවෙක් ඉන්නවට වඩා හොඳයි තනියම ඉන්න එක. ඒ හින්දා හොඳට යාළුවෙක් තෝරගෙන ඒ යාළුවත් එක්ක පාඩම් කරන්න පුළුවන්. යාළුවෝ කීප දෙනෙක් හරි කවන්නේ. ඊළඟට හැම වෙලෙම බලන්න උත්සාහ කරන ඔයාට වඩා තව පියවර උඩින් ඉන්න යාළුවෙක්ව ආශ්‍රය කරන්න. ඒ වගේම ඔයාව ඍණාත්මක සිතුවිලිින් බරිත කරන යාළුවෙක්වත් ආශ්‍රය කරන්න එපා. ඊළඟට නිකන්ම කියවන්න එපා. හයියෙන් ශබ්ද කරලා මේ ඔයා ප්‍රකාශ තියෙනව කෑ කරලා පාඩම් කරන්න. ඔයා ඒ වගේ තැනකට පාවිච්චි තැනක් හොයාගෙන ගිහිල්ලා හරි කමන්නේ. කවුරු හරි නැති ඔයාලගේ නෑ දැන් ගෙදරකට හරි ගිහිල්ලා හරි කමන්නේ. මෙහෙම පාඩම් කරන කාලේ පාඩම් කරන්න. මොකද ගෙදර ප්‍රශ්න වලින් තොර වෙනවා. මම අර කලින් කිව්වා වගේ බාධා වලින් තොර පරිසරයක තමයි මම දැන් වීඩියෝ එක කරන්නේ.
ඒ වගේ ඔයාලත් ඉගෙන ගන්නත් ඕනේ ඒ වගේ පරිසරයක. ඒ හින්දා හයියෙන් මේ ශබ්ද නගලා කියවන්න මුළු පොතේ තියෙන ඒ කරුණු කියව කියව පාඩම් කරන්න. එතකොට ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් අමාරු ප්‍රශ්න වෙන එක්කෙනෙකුට කියලා දෙන්න. ඔයා දන්න අමාරු ප්‍රශ්න. ඒ වගේ ඔයාට අහගන්න පුළුවන් ඔයා දන්නේ නැති දේවල්. ඒකයි මම අර කිව්වේ කණ්ඩායමක් විදිහට පාඩම් කරන ගොඩක් හොඳයි කියලා. කාට හරි කියලා දෙනවා වගේ පාඩම් කරන්න පුළුවන් නම් තනියම හරි ඒක ලොකු දෙයක්. දැන් මම මොකද කරන්නේ? ඔයාලට මේ කියලා දෙනවා වගේ වැඩක් තියෙන්නේ. ඉන්ටර්නෙට් එකෙන් බලලා මම ඒක දිහා බලලා කියලා දෙනවා ස්ටඩි ටිප්ස් තමයි. අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් මේ වගේ චැනල් එකක් පටන් ගන්න හරි කමන්නේ. ඒ අරට කියලා දෙනවා වගේ කරන්න පාඩම්. ඔයාට කාලය ගොඩක් තියෙනවා නම් තමයි මේ 8 වෙනි ටිප් එක වැඩියෙන්ම සාර්ථක වෙන්නේ. කාලය මදි නම් ඔයා තනියමම වැඩේ කරගන්න එක තමයි ගොඩක්ම හොඳ. අනික මේ මොන දේ වුණත් ස්ට්‍රෙස් ගන්න හොඳ නැහැ. ආතතිය ගන්න හොඳ නැහැ. ඔයා රිලැක්ස් එකේ ප්ලාන පාඩම් කරන්න. ආතතිය ගන්නවට වඩා හොඳයි පාඩම් නොකර ඉන්න එක. ඊළඟට ඔයා හැම වෙලෙම ඔයාව අගයන්න ඕනේ මේ පාඩම් කර කර ඉද්දි. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඔයා හොඳට පාඩම් කරලා හොඳ පේපරයක් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාම ගිහිල්ලා හොඳ කෑමක් කඩෙන් අරගෙන කන්න. පොඩි චූටි කෑමක්, සෞඛ්‍ය සම්පන්න කෑමක් වෙන්න ඕනේ විභාග කාලේ කණ එකක් ඉන්න. ඉතින් ඒ විදිහට එහෙම නැත්නම් ඔයාට පුළුවන් තව යාළුවෙකුට කෝල් එකක් ගන්න විනාඩි 10ක් විතර කෝල් කරලා හැබැයි ඉවර කරන්න. අන්න එහෙම ඔයාට රිලැක්ස් වෙන දෙයක්, මනස සැහැල්ලු වෙන දෙයක්, ඔයාව අගය කිරීමක් වෙන දෙයක් කරන්න පුළුවන්. ඒවම කර කර ඉන්න කියලා නෙමෙයි කියන්නේ. ඔයා පාඩම් කරන එක ඔයාගේ ප්‍රධාන කටයුතු විදිහට කරන්න ඕනේ. ඔයා කාලසටහනට අනුව වැඩ කරන්න ඕනේ. මම කියන්නේ ඔයා යම්කිසි සාර්ථකව පේපර එකකට ඔයා තනියෙන් පේපර එකක් කරලා ඒක කරා නම් ඔයා අඩුවතරමේ ටොපියක් හරි කාලා නැත්තම් එහෙම දෙයක් කරලා හරි ඔයාව අගය කිරීමකට ලක් කරන්න ඕනේ. ඔන්න ඔය ටිප්ස් 10 තමයි මම අද කතා කරන්නේ මේ හොස්ට් කියන වෙබ් අඩවිය. මම හිතනවා ළමයි ඔයාලා ඔක්කොම යම්කිසි උදව්වක් අරගත්ත මේ වීඩියෝ එකෙන් කියලා. මගේ අනෙක් වීඩියෝ බලන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. No one cook.